සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන බබ නිශාති ගුණවර්ධන ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මුතුරාජවෙල ලිහිසි තෙල් මුසු කිරීමේ නව යන්ත්‍රාගාරය විවෘත කිරීම අද පස්වරුවේ පූජිත්ගේ පෙත්සම සලකා බැලීම ජූලි 31 වනදා සුවසැරිය දිවයින පුරා සමෘද්ධිය ලබා දීමට සැබෑ හේතුව මම ඔයගොල්ලන්ට කියන්නේ අද සමෘද්ධිය දෙන්නේ ඔයගොල්ලන්ට ඡන්දේ ගන්න කියලා. බේදයෙන් දොරව තමුන් ආසරා නගා සිටීමට අපි අයිති ඇති කළා කියලා. අයිස් ග්‍රහණයේ සිටි දරුවන් 8 දිනක බේරා ගැනේ. තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිතුමාගේ තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගුණකල මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාස 31 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙස සහ තර්කානුකූලව සලකා බැලිය යුතු බැවින් ඒ ලබන මාස 31 වනදා සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. පෙත්සමට එරෙහිව ජනාධිපති ලේකම්වරයා දියුරු ප්‍රකාශයක් මගින් විරෝධතා ගොනු කළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. සිය පෙත්සම තුළින් පොලිස්පතිවරයා පවසා සිටින්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සඳහා තමන්ට ආරාධනා ලැබී නොමැති බවයි. තමන් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසඳහන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද පොලිස්පතිවරයා පවසා සිටිනවා. මුතුරාජවෙල ලිහිසි තෙල් මුසු කිරීමේ නව යන්ත්‍රාගාරය අද විවෘත කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යන්ත්‍රාගාරයේ විවෘත කිරීමත් සමග මෙරට පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ කනජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා කනජ තෙල් නිලධාරී සංස්ථාව මැලේසියානු හයිරැක්ස් ඔයිල් සමාගමට සම්බන්ධ වෙලා අපි හයිරැක්ස් ස්පෙක්ටෝ කියලා ලිහිසි තෙල් නැවත වෙළඳපොළ හඳුන්වා දීම සඳහා කටයුතු දවසේ ආරම්භ වෙනවා. අවස තුනට ජාතික අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ විවෘත කිරීම කරනවා. ශ්‍රී ලංකා පාරිභෝගිකයන් ඔබට ප්‍රියතම නාමයක් වූ ස්පෙක්ටෝ ලිහිසි තෙල් මගින් තමන්ගේ රටවල් වල බාජාර ගමන අවස්ථාව ලැබෙනවා. ලෝකයේ තියෙන විශිෂ්ටම ලිහිසි තෙල් නිෂ්පාදිතක සම්බන්ධව ලැබීම ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් නිෂ්පාදනයේ ලොකු හයියක් වෙනවා. විශේෂම නවීන තාක්ෂණය භාවිත කරමින් නවීන රත්නවාහනවලට සමගයේ එන්ජිමේ ඉහළ ගිහසාරණ වත්මන් රජය සමෘද්ධි සහනාධාරය ලබා දෙන්නේ ඡන්ද බලාගෙන නොව සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණෙන් පමණක් බව ඇමතිනි තලතාතු කෝල්ල මහත්මිය පවසනවා. එමෙන්ම මේ රජයේ තිබෙන තාක් රටේ බිම් මංගලක්වත් විදේශිකයන්ට විකුණන්නේ නැති බවද අමාත්‍යවරයේ අවධාරණය කළා. නැව් වෙන්නේ නැති වරායවල් හදපු රටක්. හැබැයි අපිට ගොඩාක් දේශප්‍රේමීත්වයෙන් කට්ටිය කෑ ගහනවා මේ අපි විකුණලා නෝ ඔක්කොම. කවුරුත් චීනයට කිසි දෙයක් විකුණලා නැහැ ආදරණීය මිත්‍රවරුනි විකුණන්න අපි ඉඩ දෙන්නේ නැහැ මේ ආණ්ඩුව තියනකම්. අපි මේ රටේ එක බිම් මංගලක්වත් මොනම හේතුවකටවත් කිසිම විදේශිකයෙකුට පවරන්නවත් අයිතිය දෙන්නවත් අපි කටයුතු කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කියන්නේ අද සමෘද්ධිය දෙන්නේ ඔයගොල්ලන්ට ඡන්දෙ ගන්න කියලා. මෙතන ඉන්නවා UNP මිනිස්සු, JVP මිනිස්සු, සමහරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම එක්කෙනාගේ පස්සේ ගිය නැති මිනිස්සු. අර දේශපාලන අතුකරු බවට පත් වෙච්ච නැති නිසා තමුන්නාහසට රජෙන් ලබා දෙන සහනාධාරය ලැබුණේ නැහැ. අද නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරලා දිනු. දේශපාලන ඇමතිනි තලත අතුකුරුල මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නව සමෘද්ධි සහනාධාර හිමිකම්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අලුතෙන් පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩසටහන යටතේ මෙම හිමිකම්පත් ප්‍රදානය සිදු කෙරුණා. ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිනිඳුකම වහල්භාවයක් ලෙස සලකා කටයුතු කරන දේශපාලනයට එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. මාවනල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ පවුල් 1516ක් සඳහා සමෘද්ධි හිමිකම් පිරිනැමීමේ වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 6ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ මේ ක්‍රියාත්මක කෙරුණේ.
ඔබට මතකයි එක කාලයක දුප්පත් මිනිස්සු ගැන මහ ලොකුට කතා කරුවාද රතුපස් වෙල වතුර ටිකක් ඉල්ලපු පුංචි මිනිස්සුන්ට වැඩි උන්නේ උත්තර දුන්නා පඩිය වැඩි කරලා දෙන්න කියලා නිදාස් වෙලද කලාපේ කතා කරමු කොල්ලන්ට වැඩි කියලා දැම්මා දීවරයන්ට ප්‍රශ්නයක් වෙනකොට ඒකට වැඩි උන්නේ උත්තර දුන්නා ඔබට හොඳට මතකයි මේ ඉතිහාසය ඒ කාල පරිච්ඡේදයේම තමයි පිටරටින් ගේන මුන්නත පරිප්පු පාන් පිටි කිරිපිටි ආදිවාසීන් හාල් මැස්සෝ සීනිවලට වැට්පත්තයි ආනායන බත්තයි ජාතිය කොටනගීමේ බත්තයි අය කරන්න පටන් ගත්තා පුංචි මිනිහට අමාරුකම් ඇති කරන්න නමුත් මහ ලොකු ගෙවල් වල තියෙන සුනකයන් පිටරටින් ගේන බඩු ගෑම ගම් ගේන්න දුන්නා පුංචි මිනිහගේ මෝටර් සයිකලයකට බත්තක් අය කරා නමුත් රේස් කාර් වලට බඩු අයින් කරා ඒ ආණ්ඩුව ගන්නකොට අපිට ප්‍රශ්න ගොඩක් තිබුණා. රුපියල් කෝටි 64000ක ණය මල්ලක් එක්ක මේක ගත්තේ. දින 365 පුරාම කිසිඳු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ සේවය සපයන 19.90 සුවසෙරියේ ගිලන් රථ සේවාව දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීම ඊයේ ආරම්භ වුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දහනවියයි 90 සුවසැරිය ගිලන් රථ සේවාව ඇමරිකා ඩොලර් මිලියන 7.5ක ඉන්දියා ප්‍රදානයක් යටතේ 2016 ජූලි මාසයේදී ආරම්භ වුණා. ඒ දකුණු සහ බස්නාහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මෙවන විට සුවසැරිය ගිලන් රථ 297ක් දෙවෙනි පුරා ක්‍රියාත්මක වෙනවා. දුරකථන ඇමතුම් 11,33,344කට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා සහන සැලසීමට මේ ඔස්සේ කටයුතු කර තිබෙනවා. මිනිත්තු 12කට ආසන්න කාලයක් තුලදී රෝගියා වෙත ලගාවී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198223 දෙනෙකු රෝහල්ගත කිරීමට සුවසැරිය සේවාවට හැකි වුණා. මීට අමතරව දරුවපත් 89ක් මෙම ගිලන් රථ තුලදී සාර්ථකව සිදුව තිබෙනවා. විනාඩි 20කින් වගේ මෙතනට ආවා. ඊට පස්සේ එකකින් යනකොටමයි මගදී බබා එක්කෙනෙක් අම්බ වුණා. ඊට පස්සේ අනිත් එකන හොස්පිටාලේ අම්බ වුණේ. කතා කරන්න පුළුවන් ඇම්බුලන්ස් කතා කරපුවම එනෝ ගෙදර ගාවටම ඒක තියෙන නිසා තියෙන එක ලොකු උදව්වක් කියලා අපි කිව්වා. සෝසරිය ගිලන් රථ සේවාව දෙවෙන පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ජූලි මාසයේදී යාපනයේ දිස්ත්‍රික්කයෙන්. එම අවස්ථාවේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග නවදිල්ලියේ සිට සජීව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වුණා. අනතුරුව ඌව උතුරු මැද, වයබ, මධ්‍යම සහ සබරගමුව පළාත් ආවරණය වන ලෙස සෝසරිය ගිලන් රථ සේවාව ආරම්භ වුණා. නැගෙනහිර පළාතේ සෝසරිය ගිලන් රථ සේවාව ආරම්භ වුණා. ඉස්සරණන් අපේ සේවාව ගැන ජනතාව ගොඩක් පැහැදීමක් තිබුණ නැහැ. සමහර සිද්ධීන් තිබුණා ජනතාව අපි ගැන දැනුවත් වෙන්න. ඒ සිද්ධීන් එක්ක ගොඩක්ම අපි ගැන ජනතාව ලොකු පැහැදීමක් තියෙනවා. අපිත් මේ සේවාව ගැන ගොඩක්ම තෘප්තිමත් වෙනවා. මේ රජයෙන් තව ඇම්බුලන්ස් සර්විස් එකක් පටන් ගත්තා. දැන් බලන්න හුඟක් අය ගැන හොඳ කියනවා. මොකද ලෙඩෝ හදිසියක් වුණාට පස්සේ ඇම්බුලන්ස් එක ගිහලා කක් ගාලා ඉක්මනින්ම ලෙඩා අරන් එනවා. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලිය, මඩකලපුව සහ අම්පාරණ දිස්ත්‍රික් වල ගිලන් රථ 27ක් ඊයේ දිනේදී මෙම සේවාවට එක්ුණා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුම සාරිස් තරංජිත් සෙන් සඳු මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. අමාත්‍ය දයාගමගේ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේකේ වැඩ කරන්නේ 100%ක් ශ්‍රී ලාංකික දූදරු මුස්ලිම් දෙමළ සිංහල සියලුම ජන කොටස් මේකේ වැඩ කරනවා. අද වෙනකොට අපේ කෝල් සෙන්ටර් එකට टेलीफोन कॉल 11,41,006ක් ලැබිලා තියෙනවා ඊයේ රෑ වෙනකොට. ඒ කෝල් වලින් අපි ඇම්බියුලන්ස් 22,662ක් පිටත් කරලා ඇරලා තියෙනවා. එව්වයින් 2,284 වාරයක් ස්වාමීන් වහන්සේ අපිට එක්ක පපුවේ අමාරුවක් හැදිලා, එක්ක ගහකින් වැටිලා, එක්ක ත්‍රී වීලරක පෙරලිලා, එහෙම නැත්නම් බස් එකකින් වැටිලා අපේ මිනිස්සුන්ව අපි ඉස්පිරිතාල වලට ගෙනහිල්ලා තියෙනවා. ලක්ෂ දෙකකින් 10%ගේ ජීවිත බේරගත්තා නම් මිනිස්සුන්ගේ ජීවිත 20,000ක් අපි මේ වෙනකොට බේරගෙන තියෙනවා කියලා ඉතාමත්ම සන්තෝෂෙන් මම කියන්න කැමතියි. දශක ගණනාවක් තිස්සේ සිය සුමියුරු හඬින් සුවහසක් රසිකයින් අමන්දා නන්දේට පත්කළ අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි. ප්‍රවීණ ගායන ශිල්පිනි ඉන්ද්‍රාණී සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේදී ඊයේ පස්වරුවේ අභාප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු සහ ගායන ශිල්පියෙකු වූ සිසිර සේනාරත්න මහතාගේ ආදරණීය බිරිඳ වූ ඇය තිදරු මවක් තබනවා.
ඒ මහත්මියගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක මෙවන විට තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරස්වති මණ්ඩපයෙන් ළමා ගායිකාවක ලෙස ඇය ක්ෂේත්‍රයට පිවිසියේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින්. ඉන්පසුව සිසිර සේනාරත්නයන් සමග විවාහ වීමෙන් අනතුරුව ඉන්ද්‍රාණි සේනාරත්න ලෙස භාවිත කළ ඇය එදා මෙදා තුර ගැයූ ගීත සංඛ්‍යාව සිය ගණනක්. ඒ සියලු ගීත බෙහෙවින් ජනප්‍රිය වීමද විශේෂත්වයක්. රේඛාව, හඳපාන, සුදුසඳේ කළුවලා ඇතුළු චිත්‍රපට රසක පසුබිම් ගායනයටද ඇය එක් වුණා. රතුපාට මල් මට තාම මතකයි. වෙසක් කැකුළු අතු අගහිඳ නටන විලාසේ සුදුසඳ එළියේ හොඳ හොඳ ළමයින් අපිවාගේ වැනි ගීත මෙන්ම ඇය සිය ස්වාමියා සමග ගැයූ ගයා ගීතයන් ගමේ ආදරේ මම ආදරේ හඳපානේ මල් පිපුණා වැනි ගීතද රසිකයන් ඉමහත් සෙනෙහසෙන් වැළඳගත්තා. සෑම මෙතිවරණ කොට්ටාසයකම මේ දිනවල සංවර්ධන ව්‍යාපෘති සිදු වෙමින් පවතිනවා. එවැනි ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුළින්. හදවත් යාකිරින රන්මාවත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහනට සමගාමීව මාතර මුලටියන මාර්ග දෙකක් කාපට් අතුරා සංවර්ධනය කරනවා. පලාවෙල්ල පීල්ල හන්දියේ සිට බටදොල දක්වා මාර්ගය සහ දන්හේන සිට දෙයන්දර දක්වා සේනානායකපුර මාර්ගයයි මෙලෙස සංවර්ධනය කෙරෙන්නේ. වැකිරණ මුදල රුපියල් ලක්ෂ 350ක් ගම්මාන 10ක පවුල් 1500කට වැඩි පිරිසකට මේ තුලින් ප්‍රතිලාභ හිමිවනවා. එක්සත් ජාතික පක්ෂ හක්මනාසන සංවිධායක රංජිත් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මාර්ග සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ. මේ පාරේ ඇත්තටම සමහර තැන්වල වල කරත්ත පාරක් වගේ ත්‍රිවිල් එකක්වත් යන්න බැරි අවස්ථාවක් යෙදෙන්නේ. මොකද මේ ලෙඩෙක් දුකෙක් ඇදුන අවස්ථාවක් වුණත් කිලෝමීටර් ගණනාවක් පසු කරමින් විකල්ප මාර්ග ඔස්සේ තමයි ගමන් කරේ. ඉතින් ලොකු සතුටක් මේ ආරම්භ වෙන මේ වැඩසටහන යටතේ අපේ පාර නව පාරක් හැටියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධ රන්මාවත් වැඩසටහන යටදී ක්‍රමවත් පිළිවෙලකට මේක සංවර්ධනය කරන්න යොමු වෙලා තියෙනවා. ජනතාව පාට පක්ෂ බෙදකින් තොරව සියලු දෙනාගෙන් ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. ගාල්ල මැතිවරණ කොට්ටාසේ රන්මාවත් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මඩවල මුල්ල උතුර අශෝක මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය වචිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැකිරණ මුදල රුපියල් ලක්ෂ 97ක් හලාවත රාජකදලුව කොට්ටකේ මාර්ගය සංවර්ධනය කිරීම රන්මාවත් වැඩසටහන යටතේ ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලෝමීටර 2ක දුරින් යුත් මෙම මාර්ගය සංවර්ධනය සඳහා රජයේ වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 300ක් ගම්පෙරළේ වැඩසටහන යටතේ රත්නපුර මැතිවරණ කොට්ටාසේ මාර්ග රැසක් සංවර්ධනය කර ජනතා අයිතියටපත් කෙරුණා. රුපියල් ලක්ෂ 90ක වියදමින් මෙම කටයුතු සිදු කෙරෙනු අතර එම මාර්ග ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී AA විජේතුංග මහතා එක්ව සිටියා. සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙත්සම අත්සන් කිරීමට යම හේතුවෙන් කළුතර මහරෝහල තුල නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වුණා. කළුතර මහරෝහල පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට ජනතාව විරෝධය පළ කළා. ඒ සමගම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනතාව අතර ගැටුම් ඇති වුණා. පොලිසිය මැදිහත් වී ගැටුම සමතයකට පත් කළා. රෝහල් අධ්‍යක්ෂවරයා ගැටුම මැඩ පැවැත්වීමට ගත් උත්සාහයට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් අත්සන් කිරීමට රැගෙන ආ පෙත්සම ගිනි තබා විනාශ කිරීමට ජනතාව කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. හොඳම සෞඛ්‍ය ඇමතිතුමා එතුමා කරන සේවාව කිසිම කෙනෙක් කළා නැහැ. මම විශේෂයෙන් කියන්නේ සංගම් තමයි අපිව විනාශ කරන්නේ. සංගම් වෛද්‍ය සංගම්, රෝහල් සංගම්, කුම්රිය සංගම්, මේ වගේ සංගම් අයින් කරන්න ඕන. පසුරු දෙකේ සිට අපගේ පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk